හරි මේ දසුන්ගේ මතක පදවල දෙවෙනි කොටස අපි පළවෙනි කොටස කතා කරා පහුගිය සතියේක අද මේ තියෙනවා වල දෙවෙනි කොටස කතා කරන්න මේ පහුගිය සතියේ වැඩි ඉවර වෙද්දී දැස් අපි මේ නතර කරේ මේ වෙන හිතන්න ඕන තැනකින් ඒ කියන්නේ මේ ජීවිතය ගැන පොඩ්ඩක් අපි කතා බහ කරනවා නම් දැන් දැස්ගේ ජීවිතේ මරදානෙන් පටන් අරගෙන කේරි කොලෙජ් එකට ගිහිල්ලා ආය මකුළු දුවට ඇවිල්ලා එතනින් ආයි මහරගමට ඇවිල්ලා එතනින් බොරලැස්ගමට ගිහිල්ලා තාත්තලගින් තමයි නැවතුනේ තාත්තව ගොඩ නගන එක සහ තාත්තෙක් විදිහට තමන්ගේ ජීවිතය අපි තමන්ම ගොඩ නගන එක ඌ ඇත්ත කතාවනේ ඔක. මේක සාමාන්‍යයෙන් බහුතරයක් දෙනා කතා නොකරන කතාවනේ. ළමෙක් හදන්න ඕනේ කියලා හිතුණා. නාට්‍යයක චරිතයක් කරලා තමයි එහෙම සිතුවිල්ලක් එන්නේම. හැබැයි මේ මෙහෙම දස මෙහෙම ගොඩ නගන ජීවිතේ දැන් දස හරියක් සැහැල්ලුවෙන් ඉන්න මිනිහෙක්. මේ ගොඩක් අපේ પરම්පරාවල ඉන්න මේ බොහෝ පිරිසක් සහ අපට ඉස්සරහ પરම්පරාවල් වල ඉන්න සහ පස්සේ ඉන්න බොහෝ අය කියන එක තමයි මේ දස රඟ නොපාන එකම තමයි දසගේ රඟපෑම කියන්නේ කියන එක. කියන්නේ දස හරි සැහැල්ලුවෙන් ඉන්න කැමති. දකින දකින මනුස්සයර හිනා වෙනවා අතවරනවා. විලාවර පිස්සෙක් කියලා තියෙනවා සමහර. හරිද? මේ කියන්නේ එහෙමත් මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. මං කියන්නේ දැන් මෙහෙම රංගනේ පැත්තෙන් ගොඩනගාගත්ත ජීවිතය සහ තමන්ගේ පෞද්ගලික ජීවිතය ඇතුලේ මේ හැසිරුණු විදිය පේලියෙන් පේලිය පියවරෙන් පියවර එහෙම කියාගෙන ආව අපට කියන්න පුළුවන් තැනින් 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 මේ ඉඳ තියෙන විදියට දැන් ලව් කියන එක එහෙම නැත්නම් මේ ආදරය ප්‍රේමය කේ විදියට කතා කරොත් එහෙම දැන් මේක ඇතුලේ ගොඩනැගීම් කඩා වැටීම් අපි දන්නේ නැති උනාර තනියම අඩපුවා කන්නේ නැතුව මකුළු දුවට වෙලා හිටපුවා හිටපුවා ඔව් එහෙම කැලිත් තිබ්බනේ ජීවිතේ කට්ටි හිටන් ඉන්නේ මම දසුන් දස අඩන්නේ නැහැ වගේ කට්ටි නැහැ වගේ නේ හිටන් ඉන්නේ පෞද්ගලිකව මටත් පුදු මමත් පුදුම නෑ මූත් මෙහෙම වෙලාද කියලා එමු කොහොමද වෙන්නේ ඒ කියන්නේ ලව් ලව් නැත්තම් බෑ ඒක කරන්නේ ලව් එකක් එක තමයි අපි කියන්නේ අපි සර්වයිව් වෙන්නේ මොකද ලව් එක අපිට පොඩි කාලේ අම්මගේ ලව් එකක් තිබ්බා තාත්තගේ ලව් එකක් තිබ්බා ඊට පස්සේ අපිට කවුරු එකෙක් අපේ අපේ රිදම් එකට ඕනේ අපිට ඕනේ වෙනවනේ ෂෙයා කරගන්න. අපි ලව් කරගන්න ලව් කරනවා කියන්නේ ලව් කරන්න ගත්තාම පස්සේ මේ ලව් එක කවදාවත් මේ අපිට ගන්න ඕන කියලා නීමයක් නැහැ. මගේ ගන්න බෑ සමාජය ගන්න බැරි වෙන්න පුළුවන්. සමාජය ගන්න පුළුවන්. ගන්න කියන්නේ මට තේරෙන්නේ නැහැ. අපි ආදරය කරන මිනිස්සුයා ලින්ග්ෙක් කරි වේවා. ළඟට ගන්න බැරි වුණොත් එන්නේ. ආ ළඟට ගන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවනේ ඕනතරම්. බෑ දුරතිර ලව් කරන්න පුළුවන්. ලව් එකට මේ බැරියස් නැහැනේ ඕනතරම් දුරතිර ලව් කරන්න පුළුවන් ඕන දිගට ලව් කරන්න පුළුවන් මමත් ලව් කරපු ලව් කරලා තියෙනවා නේද ලව් කරලා එකකින් කෙලවෙලා ලව් දාලා ගිහිල්ලා ඒ ෆීලිං වලින් තමයි මෝටර් බයිසිකල් කරලා තින්නේ මම ඔව් يعني ඒකෙන් වැඩගත්තා يعني මම මට තිබ්බාද කියලා තමයි يعني ඕනම දෙයක ෆීල් එකක් කොහොමද ආට් එකට දාගන්නේ මට පළවෙනි බාර කෙල්ල ගෑණි රයිනිට ඔරි එක්සිටු එක්ස්කියු එක්ස් යන්න ඕනේ කියලා කිව්වෙන් පස්සේ මේ මං කිව්වා ඔයා මට දීපු ෆීලිං වලට ඔයා දීපු මට මේ එක්ස්පීරියන්ස් වලට බොහොම ස්තුතියි. ඔව්. අවුරුදු ගානක් මගෙත් එක්ක ඉඳලා නේ යන්නේ. ඔව්. වෙයි මම මට අමාරුයි තමයි. ඔව්. මට කෙල වුණා මාස ගානක් කෙල වෙනවා තමයි. ඒත් මම ඒක තනියම මෙහෙම කරගෙන රීකෝල් කරගෙන මම පොඩ්ඩක් බීලා හරි මොනවා හරි කරලා කාඩ් එක කෑ ගාලා හරි හැබැයි මගේ ප්‍රශ්න මම ගොඩක් උන්ට කියන්න ගියේ නෑ හ්ම් يعني මම ඒක මම හැබැයි ඒකෙන් රිකවර් රිකවර් වෙලා මම ඒකෙන් වැඩ අරගෙන මම තව ලව් එකකට යනවා මම ඉන්නේ නෑ මොකද මට මේකත් එක්ක මැරෙන්න ඕනේ නෑ ලව් එකක් කියන්නේ මැරෙනවා කියන එකම නෙමෙයි අපේ එකෙක්ුණේ මැරුණානේ එහෙම වෙන්න ඕනේ නෑ මට හැබැයි මේ මේ කියන්නේ මේ කතාව වල මට ඒකේ මේ අර ෆිල්ම් වල වගේ වීරයා කන්සෙප්ට් එක ඕනෙ නැහැ. හ්ම්. කෙල්ලව ගන්න එක කොහොමද? කොහොමද ගන්න තිබ්බා? මම පොඩ්ඩක් මැදින් පයින්න. ඔව්. පයින්නම් කිව්වේ දැන් මේක හරි මරු වැඩක් හරිද? දැන් ඒ කියන්නේ දැන් දස්ස වගේ අතිශය සරල. ඈ ඒක දන්නවනේ දැන් මේ අපි දෙන්නගේ එහෙම දැනුවත්කම උඩ අපි දෙන්න මෙහෙම කතා කරාට මම හිතන දස්සව නළුවෙක් විදියට සහ දස්සට දුර මිනිස්සු සහ දස්සව දුර මිනිස්සුන්ට දස්ස හරි සරලයි සහැල්ලුයි කියලා තේරෙනවා. ඒක ස්වභාවිකවම එහෙම තමයි. ඒක ඇත්ත. ඒක බොරුවක් නෙමෙයි. දැන් දස්සගේ ජීවිතය ඇතුලේ මේ ඒ හරි මේ මේ කියන්නේ ඒවත් ටර්නින් පොයින්ට් මම තමයි. දස්සගේ රාත්‍රිය තිබ්බ බිස්නස් එක. අංකල් හොඳ හෝටලයක් කරපු මිනිහෙක්. මේක කාලයකදී නැති වෙනවා. නැති. නාගරික සංවර්ධනයේට ඉඩම් පපරා ගැනීම උඩ ඒක නැති වෙනවා. ඒක මොනාන්නේ වුණත් ඒක නැති වුණානේ. චොගම් එකට කැඩුවේ. ඈ? චොගම්. අච්චා චොගම් එකට කැඩුවේ. ඇත්තටම. චොගම් එකට කැඩුවේ. ඔව්. දැන් එතකොට එතනින් පස්සේ
dasagi karapita de wadana oma gedara bara hama dasa e ewat hari balance ekek karagena dasa ranga paana etana dasa ahu wenna ne dasara mega walata yanna tiyene eka hari dasata ahu wen eka karanna tiyene eka hari dasa ekat nogara inna harida එතකොට දැන් ජීවිතය ඇතුලේ තමන්ගේ පෞද්ගලික ජීවිතය ඇතුලේ මේ ප්‍රේමයේ සම්බන්ධයෙන් හරි ලබ් සම්බන්ධයෙන් හරි මොකක් හරි සම්බන්ධයෙන් තියෙන කඩා වැටීමක් දැස්ස ගන්නවා ඇක්ට් එකටම පෙරලා ගන්න. ඒක ටිකක් එහෙම මෙලෝ මිනිහෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි සාමාන්‍ය ටිකක් හරි අමාරු වැඩක්. ඔව් ගොඩක් උන් මේ තරහ වුණායින් පස්සේ මේ එම සම්බන්ධකම් තිබ්බයින් පස්සේ උන් මොනක බලන්නද වෙනවනේ. මොමෙන්ට් බෑනේ දීන්නේ. ඉන්න බැරනම් හරි ඉන්න බැරනම් අයින් වෙන්න ඕනේ. ගණ එකනේ සාමාන්‍ය මපේ තීරිය දැන් සමහරුන්ගේ තියෙන ඉන්න බැල නැගින් ඉන්නේ නැහැ ලෝකෙට පේන ජීවත් වෙන කෙනෙක් කරන්නේ. ඔව්. ලෝකෙට පේන්න මේ ඉන්නවා අය මොකද ලොකු බෙඩිමක් ගත්ත නිසා. ඔව්. ගන්නේ නැහැ. නයිගේ වන්දක් තියෙනවා. 10කට විතර කියලානේ. ඉතින් ඕකට උණ්ඩ පේන්න ඉන්නත් බෑ මේක යන්න බෑ ළමයි නිසා ඉන්නවා. මම නම් ඉව නැහැ ළමයි නිසා ඉන්න ඕන කියලා තීරයක් මගේ නැහැ. ඔව්. මගෙන් ඇහුවොත් මගේ මම දන්නේ නැහැ මම අන්සෙත් එක දිගටම ඉඳින්ද කියලා. ඔව්. මම මේ මොහොතේ ඉන්නවා. ඔව්. ඒක මම දන්නේ නැහැ ඉස්සරහට මොනවා වෙයිද කියලා. මොකද අපිට කියන්න බෑනේ මේ මේ වෙනස් වෙනවා නේ ලව් වෙනස් වෙනවා අපි ෆීලිං වෙනස් වෙනවා අපි අද ඉන්න කෙනා නෙමෙයි තව මාස ගානකින් ඉන්නේ අවුරුදු ගානකින් ඉන්නේ වෙනස් වෙන්න පුළුවන් මට කියන්න බෑ මේ ඔබ තමයි මගේ පරම රමණීය ප්‍රේමය මම අවුරුදු ගාන ආත්ම ගානක් උඹත් එක්ක ඉන්න ඒක නෑ දැන් මේ මොහොතේ දැන් ෆීලිං එකත් එක්ක ඉන්නවා මම කියන්නේ ලව් නැතුව ජීවත් වෙන්න බෑ සතුන් සතුන් ලව් ඕනේ ලව් නැතුව ලව් සමු ගොඩක් මිනිස්සුන්ට ලව් නෑ ගොඩක් උන්ට නැත්තේ ලව් ඒකනේ ගොඩක්ම ඇටැච් වෙන්නේ අපිට. අපිට නෙමෙයි. ගොඩක් ලව් කරන මනුස්සයා සහ ආට් එක විදිහේ මනුස්සයරට ඇටැච් වෙන්නේ ලව් නැති නිසා. අපිට ගොඩක් මිනිස්සු කියලා තිනවා කියන්නේ කොච්චර සල්ලි තිබ්බත් මට ලව් නෑ. උන් කියන්නේ සෙක්ස් වලටයි මං ගාවට. හැමෝම මට ගහන්නේ වගේ එක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ ලව් එක තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. ලව් එකක් දුන්නොත් එහෙම දැන් මේ ප්‍රෙසිඩන්ට් කෙනෙක් වුණත් ලවුන් ලව් කරොත් මාට් වෙනවා. ඒක නිසා ඒක ලව් එකක් නේද? ඒක රමන්ට නෝමල් ෆීලිං එකක්. ඒක ඇස්සේ ඒක මම ආදරය කෙනෙක් විශ්වාස කරනවා. ඒක මට ගන්න ඕනෙත් නැහැ. දුර තිබ්බත් මට ආදරය කරන්න පුළුවන්. මට අවුරුදු ගානකට පස්සේ හැමුණත් ඒ ආදරේ එමු. කිසි වෙනසක් වෙන්නේ නැහැ. මොකද ලයිෆ් එකේ චැප්ටර්ස් මේව. අනිත් එක දැන් මට දින අවුල තියෙන අනිත් තුන් නේ සමහරුන්ට මේ ජෙලසියනවා. පරණ කෙල්ලෙක් ජලසිනවා පරණ ආගේ වයිෆ් එක ජලසිනවා එම වෙන්න පුළුවන් ජලසින්න පුළුවන් හරි වෙන්න පුළුවන් සත් මිනිස්සු ඒත් කොහොමද මේ වෙන්නේ කියන්නේ අපි අන්ඩර්ස්ටෑන්ඩින් ලයිෆ් එක අපි ඉන්නවනම් කොහොමද අපි මේ වෙන්නේ කියන්නේ ඊටපුවේ මම ඊටපුවේ ගත්තක තමයි සසඳන්න වෙන්නේ දැන් වෙන අල්ලපු ගතර ගත්තක සසඳන්න යව කියමාර මට කියලා තියෙනවා අයිවා කම්පෙයාර් කරන්න අරත් එක්ක අරත් එක්කයි කම්පෙයාර් කරන්නේ ඉතින් මම වෙන කාත් එක්ක කම්පෙයාර් කරන්නද මගේ ඊටපුවෙන් එක නේද මම උංගෙ කම්පෙයාර් කරන්න දෙයක් නැහැ මට. يعني ඒගොල්ලෝ ඒ ගෑනු සත්තු ගෑනු සත්තු. පිරිමි සත්තු ජාති සත් මිනිස්සු නෑ සත්තු දෙකක්. ඒගොල්ලන්ට ආවිනේකට කිව්වොත් තියෙනවා අපිට ආවිනේකට කිව්වොත් තියෙනවා. මොකද කොච්චර කළත් මේ බැලන්ස් එක ගහගෙන යන එකනේ වැඩි. දැන් අපේ අම්මයි තාත්තගේ තියෙන කපල් එකක් විදියට අපේ අම්මලා තාත්තගේ කරුත් අම්මර කොහොමද ඉන්නවද මන් දන්නේ නෑ. ඒ කොහොම ඉන්නවද කියන්නේ ඒක දෙන්න මැචින්. ඒක මේ පොරොන්දන් වත් මේ මොකක්ම නෙවෙයි මං කියන්නේ ඒක මොයි දෙන මැචින් එදෙනගේ සෙක්ස් හරි එදෙනගේ රිද්ම් හරි අම්බෝ ඉතින් මං හිතන්නේ ඒ දෙන්නට නැති වුණොත් එම දවසක්වත් ඉන්න බෑ උන්ට නැතුව ඔව් එන්න අවුල් ඒ කියන්නේ ඒකනේ ලව්නේ අපිට එහෙම ලව් තියෙනවා තමයි ඒත් අපේ තියෙන අපිට පොඩි ඕපන් එකක ඉන්න ඕපන් සහ අපිට මේ එතන කොටු වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා අපිට එතකොට ඉතින් ලව් එක විසිරෙන්නත් පුළුවන් ගෙදර යනවද අද ಇದೆ ನಾನು ರೀತಿ ಇದನ್ನು ರೀತಿ ಗಣ್ಯಮ ಮುಂಬದ ಸಣ್ಣ ಲವ್ ಬೇರೆನೋ ಮೇತ ಕಾಲಿಗೆ ಸಣ್ಣಗೆ ಹೋಗಿ ಬಸ್ ಲವ್ ಕಟ್ಟ ವಯಸ್ಸದ ಮನೋಮ ಬೇನೇ ಈ ಫೀಲ್ ಇದ್ರೆ ಈ ಫೀಲ್ ತಿನ್ನ ಲವ್ 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 ಸಹ අපි බලමු අහමු දෙකම කරන්න පුළුවන් අපට මේ මේක පෞද්ගලිකව අපිත් කැමති සින්දුවක් කැමති